රයිටම නම් සුපිරිම ගණක් කණ්ඩායම් දෙකක් අතර වෙඩ්ඩි වගේ මැච් අප් බණ්ඩා අපි අදවිලා තියෙන එම්පෝරියම් ටයිටන්ස් වර්සස් HTM e-sports අතර මේ වගේ පවත්වන්නේ ASIA ලිබර්ටි බෝල් කියන ටුර්නමන්ට් එකේ. ඉතින් කොහමරි උණුසුම් මැච් එකක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද කියනවා නම් මේ කණ්ඩායම් දෙකම අනිවාර්යයෙන්ම සුපිරිම ගණයේ අමුතුම මාදිලි කණ්ඩායම් දෙකක් කියලා කියන්න පුළුවන්. එම්පෝරියම් ටයිටන්ස්ලා ඉතාමත් ස්ට්‍රෝංග්. ඉතින් මේ ක්‍රීඩකින් සියලුම දෙනාව ඔයාලා දන්නවා, විශේෂයෙන්ම අපේ ඔසෙයිද් අපේ ආශිකය කෙඩගෙන ඔයාලා දන්නවා කෙටානෝ අනිවාර්ය ප්‍රසිද්ධ කෙඩ. ඊට අමතරව HTM e-sports කියන්නේ ඉතින් SMS කණ්ඩායමක් නෙමෙයි. ඉතින් ගිය අවුරුද්ද අනිවාර්යම වල් චැම්පියන්ස්ලා ඊට අමතරව මෙදා පාර යාලට ගෝල්ඩන් ටිකට් එකක් නිකම්ම අතර ලැබුණ කතන්දරයක් තියෙන. නිකම්ම නෙමෙයි, සෙකන්ඩ් ප්ලේස් සිටියේ VM Legacy අයින් වෙච්ච ගමන් එයාලට ලැබුණ ගෝල්ඩන් ටිකට් එක. ඉතින් මෙදා පාර යන්න ලෑස්තිලා ඉන්නේ. ඒ වගේම මේ කණ්ඩායමේ සියලුම දෙනා අනිවාර්යම වැඩකරුවන්. හැබැයි ඊඩු මොකක් හරි හේතුවකට මේ දවස්වල ෆිල් අප් කරනවා. ඒ වගේම එයාගේ ෆිල් අප් එකේ හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති කතන්දරයක් තියෙනවා. පෞද්ගලික සුපිරිම ගණයේ චරිතය කියලා මැනේජර්ට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මමත් කතා කරලා තියෙනවා එයාත් එක්ක. හැබැයි කොහොම හරි ඉතින් ඇටැක්ස් වලට එනකොට ඊඩු සමහරගෙන අනිවාර්යම පොඩ්ඩක් අතර කලබල වෙනවා. හැබැයි අනිත් කට්ටිය අනිවාර්යම කලබල වෙන්නේ නැති කට්ටිය, විශේෂම අපේ බනෝල් වගේ කට්ටිය. ඉතින් කොහොම හරි මේ මැච් එක පවත්වන ගෙලිම හාඩ් මෝඩ් එකේ සුපිරි ෆන්නක් අපිට ලබා දෙයි කියලා මම හිතනවා. ඒ වගේම නැවත වරක් මතක් කරලා දෙනවා මේ ටිකෙන් මම කියනවා වගේ channel එකට subscribe කරගෙන නැතිනම් subscribe කරගෙන නැතිනම් අනිවාර්යම ඔයාලට පුළුවන් subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න පුළුවන් video වල channel එකට support එකක් වෙන්න පුළුවන්. ඊට අමතරව තව ඉතාම සුළු ප්‍රමාණයක් දෙන 40,000 දක්වා දියත් වීමට ඉතින් ලංකාවේ විශාලතම ඉතින් COC ඉතින් channel එක official channel එක කියන්නේ ඉතින් COC සිංහලින් channel එක. ඉතින් මේකට 40,000 යනවා කියන්නේ ඉතින් සුපිරි 40,000 ගියාට පස්සේ අපි ඊගාවට 50,000 දියත් වෙන කතන්දරයක් තියෙනවා. කොහමද පැට්ටෝ ලීනෝ ඇවිල්ලා තියෙන වේදිකාවට මේ අවස්ථාවේදී රූටර්ස්ලා 6 දෙනා වැල්ක්‍රිස්ලා 7 දෙනෙක් ගියා දෙනවා. ඒ වගේම කියලා දෙනවා ඩ්‍රුයිඩ්ස්ලා දෙන්නේ ඉන්ට්‍රස්ටිං. මීට කලින් අපි පැටලිනෝ මේ ඇටැක් එකම කරනවා දැකලා තියෙනවා. හැබැයි මේ බේස් එකමද කියලා මට මතක නැහැ. ඒ වගේම මේ බේස් එක ම උනාත් එකම ඩිසයින් එක උනාත් අනිවාර්යම මොකක් හරි උගුලක් තියෙන්න පුළුවන් බේස් එක තුල. ඉතින් අපි බලමු පැටෝ ඉතින් මේක හැන්ඩල් කරන්නේ කොහොමද කියලා. ඊට අමතරව කියනවා ඕවර් ග්‍රෝත් ස්පෙල් එකකුත් තියෙනවා. ඒ වගේම රයිට් තප්පර ඒ සියලුම කාලය එතනදී යූස් කරගත්ත මැන ගැනීමට බේස් එක. ඒ වගේම ක්වීන් ජයන්ට් ඇරෝ එක ගියේ ක්වීන්ගේ සම්පූර්ණම එලියෙන්. ඒකද එයාගේ ඉනිෂල් ප්ලෑන් එක. මොකද්ද එතනද යා කරගත්තේ? ඒ වගේම සාමාන්‍යයෙන් ඉතින් මැද්දටයි දියත් කරන්නේ රේජ් ස්පෙල් ටව එක හෝ මොකක් හරි දෙයක් ඇක්ටිවේට් කිරීමට, එහෙම නැත්නම් ඩැමේජ් එකක් කිරීමට. හැබැයි කොමාරි ක්වීන්ගේ ජයන්ට් ඇරෝ ගියේ සම්පූර්ණම මෙහා පැත්තෙනුයි. ඉතින් කොමාරි ඉදිරියට යනවා රූට් රයිඩර්ස්ලා. ග්‍රෑන්ඩ් රන් ඇබිලිටි ඔන් කරලා දීලා තියෙන්නේ අපේ ඊටන ටෝම් එක සහ හීලින් ටෝම් එක. අපේ කිංගේ තියෙනවා කියලම ජයන් කොන්ට්‍රැක්ට් එක සහ රේජ් වයල් එක. ඒ වගේම මෙහා පැත්තෙන් කෙලිම එනමි කිංග විනාශ කරන හෙඩ් අඬගෙන සාර්ථකව සුපර් මිනියන්ස් ලගේ වෙන කරන සීජ් බැරක්ස් එකෙන්. ඒ වගේම සීජ් බැරක්ස් එක අපු විසර්ස්ලා විතරයි ඉන්නේ. පෙකාස්ල සම්පූර්ණ වගේ විනාශයි. ඒ වගේම ඕවර්ක්‍රෝත් ටොප් කරන දිනවා මිඩල් පාට් එකෙන් කෝයෙන් කියලා කියන්න පුළුවන්. ඒ වගේම කුයින්නා කියලම මොනෝලිත් අවිනාශ කියමල ෆ්‍රීස් හදන මොනෝලිත් එකට යපැත්තෙන් සුපර් මිනියන්ස් මෙයා පැත්තෙන් විනාශ කරනවා. ඒ දෙකේ රොයල් චැම්පියන්ුත් දියත් වෙනවා ඉතින් රියට. ඒ වගේම කිංට ඉන්න පුළුවන් නම් ටවුන් වල ගාවට ඒරියා එක තුල අනිවාර්යම ජයන් කොනටේ වැලුවක් ගන්න පුළුවන්. ඉතින් ඔන් ඇක්ටිවේට් වෙන ටවුන් වල එක ෆ්‍රීසස රේජ් එකක් තියෙනවා. කිං වැවන කෙරිම ජයන් කොන්ලට් එකට රයිට් එකම නම් ෆ්‍රීස් කරනවා සම්පූර්ණයෙන්ම රේජ් කරනවා රොයල් චැම්පියන් යපැත්තෙන්. රයිට් එමන රොයල් චැම්පියන් විශාල වැලුවක් ගන්න උත්සාහ කරන. හැබැයි ස්පිරිට් ෆොක්ස් නෑ. හැබැයි කොමාරි එතනදී කිසිම ඩිෆෙන්ස් එකකුත් නෑ. කිං විනාශ කරනවා මේ අවස්ථාවේ ටවුන් හෝල් එක. සුපර් මිනිස් සපෝට් එකක් දෙනවා පැත්තේ. හාඩ් මෝඩ් එකේ මේ කතන්දරය මෙතනදී කරගන්නේ අපේ පැටෝලිනෝ. ඒ වගේම මේක 3 ස්ටාක් වෙන කතන්දරයක් තියෙන්නේ. ඉතින් සාමාන්‍ය මෝඩ් එකේදී මේ වගේ මේ ස්ටයිල් අඩැක්කයක් ඉතාමත් වේගෙන් සිද්ධ වෙනවා. අද හාඩ් මෝඩ් එකේ යනකොට පොඩ්ඩක් විතර ඉතින් ඩිලේ එකක් තියෙනවා. ඒ වගේම හාඩ් මෝඩ් එක තව ඉදිරියේ දැනුවාරම දරුණු වෙනවා. ඉතින් ඒක ගැන අපි ඉදිරියේදී කතා කරමු. ඉතින් දැනට 3 ස්ටාර් එකක් කැලිම HDM e-sports කණ්ඩායමෙන් right thing ashi kala dena vedikawada me avasthave di dragon attack ekak aragena illa thiyene chantaro konna diyat karma kelima base ekak madden patolino chantaro gen mona karagatta de mata ita ganna ba komaredi meda para me kideke ape rng ashi kanivaram diyat karma kelima base ekak maddatama e wage ma right mana tornado trap ekak tornado trap e badawak weida black mines karagena etana di right mana black mines walin damage asith dena danada ape blimp ekak land karanna puluwan weida me awashya karana sthana yen idin komari awashya karana sthane mekada clone karu right mana clone karuna balance deka athulata wenda e wage ma freezes dena kelimma etana malita infernos wage dewal control karanna idin komari awashya karana damage etana siddha unada kiyala baluwoth idin yam taadurukata siddha una kiyala kiyanda puluwan ita amathara kelima king queen idin walata karana town hall ekak dakwa ඒ වගේම කොයින් ආවන සම්පූර්ණම මොනෝලිත් එකට ෆ්‍රීස් කරන මොනෝලිත් එක ලස්සම ටයිමින් එකට කොයින් ඇබිලිටි එක නැහැ. කොයින් විනාශ වෙනවා මේ අවස්ථාවේදී. රයිට් ටයිම නම් කොයින් විනාශ වෙනවා මේ අවස්ථාවේදී. කොයින් ගේ විනාශ වීම බලපෑමක් ඇති කරන්න පුළුවන් මේ ඇටැක් එකට. 1 ස්ටාර් එකක් වුණොත් ජීවිත කතාවම ඉවරයි. ඉතින් අපේ HTM e-sports අය කණ්ඩායමකට ඒව 1 ස්ටාර් එකක් දුන්නයි කියන්නේ
කතන්දර එතනින් අර කතාරන්න දෙයක් නැහැ. ඉතින් කොහොමද රොයල් චැම්පියන් වෙනවා වැලුවක් ගන්න පුළුවන් වෙයි. ඩ්‍රැගන්ස් වගේ බෙදෙන කෙනා පිටිපස්සෙන් වැලුවක් ගන්න පුළුවන්. හැබැයි කොහොමද ස්පෙල් එකක් නැහැ එක. ෆ්‍රීස් එකක් කිසිම දෙයක් නැහැ අර යූස් කරන්න. ඒ වගේම රොයල් චැම්පියන් ඇබිලිටි එක තියෙන අතරදී භාවිතා කර ගැනීම. ඉතින් කොහොමද ග්‍රෑන්ඩ් මොඩෝ විනාශ කරන කෙලිම මොනෝලිත් එකෙන් ජීවිත කතාව වෙන ග්‍රෑන්ඩ් බෝඩන්ගේ සුපර් බාබරෙන් කෙනෙක් ඉන්න රොයල් චැම්පියන් ජම්ප් එක ගන්න ටවුන් වල විනාශ කරන්න උත්සාහ කරන මොනෝලිත් පැතරන හොක්වැල්ස් එක කීපයක් දෙනෙක් ටවුන් වල විනාශ කරන අනිවාර්යම. හැබැයි කොහොමද Tower blast එක සා ටවුන් පොයිසන් එක රොයල් චැම්බර් එතනින් damage සිද්ධ වෙනවා සුපර් බාබෙන් කියන මේ වැදෙන් drop කරන phoenix න ආචරයක ළඟට run එක මන ඒක 3 star එකට කියන කතන්දරයක් තියෙන ඒ වගේම මෙතනදී කාලේනුත් එච්චර ලොකු delay එකක් සිද්ධ වුණේ නැහැ ඉතින් එතනින් පෙනියන්නේ පැහැදිලිවම ආශිගේ experience එකයි super creed එකයි ඉතින් ඒ 3 star එක සා PGM esports කන්න මේ 3 star එක සමග දැන් ඉතින් අනිවාර්යම තරගයේ උණුසුම් වෙන්නයි යන්නේ Right, the Leo, the Vedicard, my astave, the Lalo, Ekak, Aragena, Evagema, hard mode, the Lalo, Mitakalapetakalatino, Harry Adam and Nisir, Nulla, Sidon, Samasilu, the Akma, Evagamedi, Log Launch, Egatino, Egataka, Marahidan, and Ivara, making a hero's like equipment stick at Checkalabar Migela, Log Launch, Egatino, Mogota, the Gila, Balati, Emakatan, the Akna, Queen Charging in Parangan, Evagama Queen, the Putta Pogama, Visha Damage, Rajkana Kalima Queen, දොරකඩින්ම ඒ වගේම ක්වීන් වේ වන්ද හදන කොයි පැත්තද කියලා අපි බලුවොත් ඊගල් ආරි සයිඩ් එකට පෑදෙලියෝම ඉතින් කොහමරි කිං මේ පැත්ත විනාශ කරන එන මේ රෝල් චැම්පියන් විනාශ කරන්න පුළුවන් ඊට අමතරව ජාන් කොන්සර් රේජ් ෆයිල් එක තියෙන එයාට පුළුවන් එතකොට ඒ කම්පාර්ට්මන්ට් එකම වගේ ඕල්මෝස්ට් සම්පූර්ණ කම්පාර්ට්මන්ට් නැතත් යම් කිසි වැලුවක් අරගෙන දීමට ඉතින් කොහමරි ඔන්න ඇතුල් වෙනා කෙලිම කිං ග්‍රාමඩ සජෝ කණිවාර වාදයක් වෙයි ඒ දෙකට ක්වීන් නැන කෙලිම ඊගල් ආරි සයිඩ් එකට සා එයාට පුළුවන් මල්ටි රයිට් ඉන්ෆෝන එකේ පැත්තම විනාශ කරන්න ඉතින් කොහමරි ලොග් ලොන්ච් එකක් තියෙන්නේ බ්ලිම්ප් එකක් නෙමෙයි සමහරට බ්ලිම්ප් එකට මාරු කරයිද දැනට ලොග් ලොන්ච් එක තියාගෙන ඉතින් අපි බලමු ලියෝ සුපිරි ක්‍රීඩකෙක් නෑ කෙලින්ම ලොග් ලොන්ච් එකත් සමග ක්වීන්ව දියත් කරන්න යන්නේ අතුලට ඉතින් ඔන්න ඔය වගේ ඇටැක්ස් තමයි අනිවාර්යම අපි මිස් කරන්නේ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකේ මේ දවස්වල ඉතින් මේ ක්‍රීඩකෙින්ට බැරි කමක් නෙමෙයි ඉතින් මේ ක්‍රීඩකෙින් ඉතින් ස්පෑම් ස්ටයිල් ඇටැක්ස් කරන්නේ අනිවාර්යම ජයග්‍රහණය කිරීම නෙමෙයි මොකද නැත්තම් ප්‍රතිවාදී ජයග්‍රහණ කරන කාලේ හැබැයි මේ ක්‍රීඩකින්ගේ අනිවාර්යම තියෙනවා මේ වගේ අමුතුම් මාදලේ ಐඩියාස් ඉති ඉදිරියේදී ඉතාම ළඟකදී විශාල වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතින් එතකට ඉවසගෙන ඉන්න දෙන කට්ටිය ඉතින් කොහොමද රොයල් චැම්පියන් අතුල් වෙනා කෙලිම රිකෂේ කැනන් කම්පාර්ට්මන්ට් එකට ග්‍රෑන්ඩ් රන් ඇබිලිටි එකෙන් එයාව කවර් අප් කරනවා එතනින් ක්වීන් ඉන්න හොඳ හෙල්ත් එකෙන් ඊට අමතරව ෆ්‍රීස් එකක් තියෙනවා ඉන්විස් එකක් තියෙනවා ලා ලෝ එකක් තියෙනවා වෙනම එයාට ඇක්ටිවේට් කර ගැනීමට ඒ වගේම රොයල් චැම්පියන් ඉදිරියෙන් වාර්තා කරලා ඒ පැත්තෙන් විනාශයක් කරගෙන යනවා ඒ වගේම ඔන්න දෙයක් කරන ලා ලෝ එක මේ සයින වැලුවක් ගන්න හැබැයි මැද්දෙන් යාල පාඩුවක් ඇති වෙනවා මොකද ස්කෙලටන්ස් විශාල ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම එනමි සීසිං ස්කෙලටන්ස් විතර නෙමෙයි විචර්ස් ලාවිල්ලා තියෙන්නේ රයිට් එකම නම් ක්වීන් ඉන්නේ අතර අනතුරේ මේ අවස්ථාවේදී ෆ්‍රීස් කරන ටවුන් හෝල් එක ක්වීන් විනාශන සම්පූර්ණයෙන්ම මොකද්ද මේ සිද්ධ වෙන්නේ මේ අවස්ථාවේදී හાર્ඩ් මෝඩ් එකේ රිස්ක් එකක්ද ගත්තේ අපේ ලියෝ රයිට් එකම නම් පේන විදියට මේක වන් ස්ටාර් එකක් වෙන්න යන්නේ කතා කරන්න දෙයක් නැ වචන නැ සම්පූර්ණයෙන්ම ගොළු වෙනවා මේ අස්සාවේදී මම ඒදී මට කතා කරන්න සිද්ධ වෙනවා මේ අස්සාවේදී කොහමද ඉදිරියට යනවා කියලා මම බැලන්ස් එක මේ පැත්තෙන් ටවුන් හෝල් එක විනාශ කරන්න බෑ ජීවිතේන මේ අස්සාවේදී ඒ වගේම විචර්ස් ලෙන් එලියට ආපු ස්කෙලටන්ස් වල මේ ඉන්නේ විශාල ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ජීවිත ආදාන අද කරපු කතන්දරයක් තියෙන්නේ අපේ ලියෝගේ ක්වීන් විනාශය සම්පූර්ණම පර්සන්ටේජ් රැන්ඩ උත්සාහ කරන මේ අවස්ථාවේ බේබි ඩ්‍රැගන් මැදින් ස්ටෝරේජ් විනාශ කරලා වන් ස්ටාර් එකකින් රිකව වෙන්න පුළුවන් වෙයිද ඉතින් අපේ HTM esports කණ්ඩායමල ඒකත් මේ වගේ දරුණුම ගණ එම්පෝරියම් ටයිටන්ස් වගේ ප්‍රතිවාදී ටෙරෙව කතා කරන්න දෙයක් නැහැ ඒ ඇටැක් එක ඉතාමත් දුක් බරයි 95% වන් ස්ටාර් එකක් රයිට් ඉතින් කෙටානෝ වල දින වේදිකාර මේ අවස්ථාවේදී කෙලින්ම ඉතින් කෙටානෝ කියන්නේ ඉතින් අපේ පුතානෝ වගේ චරිතයක් තමයි අනිවාර්යම ඉතින් කතා කරන්න දෙයක් නැහැ දරුණුම ගණේ ඇටැක කෙනෙක් ඉතින් කොහමද රොයල් චැම්පියන් ඉදිරියට වාර්තා කරනවා ඉක්විප්මන්ට් එක නෙමෙයි බැලුවොත් ඉතින් අපි හොග් රයිඩර් පපටසා එස් ෆයිල් එක කිං ජයන් කොන්ඩසා රේජ් ෆයිල් එක පැදිරෙම ඒ වගේම ක්වීන් ගේ මොකද්ද බැලුවොත් අපි හීල පපටසා ඉන්විසිබිලිටි ෆයිල් එක මේ දවස්වල ඉතාමත් විශාල වශයෙන් යූස් වෙන ඉක්විප්මන්ට් එකක් වෙලා තියෙනවා ඉතින් කොහමද ගොලම් ටැංක් කරනවා ලස්සනම ක්වීන්ට ක්වීන් එතන විනාශ කරනවා කිං ජම්ප් එක ගන්නවා කිං විනාශ වෙලා ඉන්නේ ෆීනික්ස් ආදලා ඉන්නේ හැබැයි තාමත් ඒ වැලුවක් ගන්නවා ඒ දෙක රොයල් චැම්පියන් විශාල විනාශයක් කරමින් වම් පැත්තේ ඒරියාගෙන් ඉදිරියට දියත් වෙනවා මොනෝලිත් ළඟට යන්නේ ටොනෙඩෝ ට්‍රැප් එකට ඒක කරනවා ඒත් එයා රොයල් චැම්පියන් ලස්සනම මොනෝලිත් එක විනාශ කරනවා ඉතින් කොහොමද ඕවර් ග්‍රෝත් එක ඩ්‍රොප් කරනවා නම් මැද්දෙන් බ්ලිම්ප් එකක් ආවා ඉදිරියට බ්ලිම්ප් එකෙන් එතන විනාශ සිද්ධ වෙනවා ඊට අමතරව ඉතින් රයිට් එකම නම් මේ බැලන්ස් එක රීච් කරන්න ඕන අනිවාර්යම ටවුන් හෝල් එක ඒ වගේම කිසිම හීරෝ ගැන නැහැ ග්‍රෑන්ඩ් වෝඩන් විතරයි ඉන්නේ එයාගේ ටැබලිටි එක දැන් ඉවරයි ඒ වගේම ටවුන් හෝල් එක නෙමෙයි සමහරවිට අපේ කෝ එක ඊට අමතරව ඉතින් ෆ්‍රීස් එක ඩ්‍රොප් කරලා රේජ් කරනවා මැද්දෙන් රයිට් එකම නම් ඉතුරු ෆ්‍රීස් එක ඩ්‍රොප් කරනවා ගැලින්ම
ස්කඩෂොට් එකකින් තව ෆ්‍රීසර් ඩ්‍රොප් කරන්න සිද්ධ වෙනාට මල්ටි ටයිට් ඉන්ෆෝන් එක සා මෙතනදී විසර් තව එක විනාශ කර ගැනීමට ඒ වගේම මොකද්ද මේ ඇටැක් එක සිද්ධ වුනේ සම්පූර්ණ මේ කෝ එක විනාශ කරගන්න බැරුව ගිය කතන්දරයක් තියෙන්නේ ඒ වගේම අපේ ලියෝ ලබා දුන්න ඉතින් ඒ වන් ස්ටායකින් ඉතින් එක ස්ටායක රිකවර් කරගන්න පුළුවන් වෙන කතන්දරයක් මට පෙනියන්නේ ඉතින් කුයින් ජීවතුන් අතර ඉන්නවා මේ අවස්ථාවේදී හැබැයි කොහම හරි කුයින්ට දැන් වැඩිකල් එතන ජීවත් වෙන්න බෑ විශාල ඩිෆෙන්ස් ස්ටෝකයක් තියෙනවා විශේෂයෙන්ම මල්ටි ආචර් එකක සහ ස්කැඩර් ෂොට් එකක් තියෙනවා බෑක් එන්ඩ් එකේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ ඉතින් ස්ප්ලෑෂ් ඩැමේජ් ස්ටයිල් ඇටැක් එකක් ඒක හින්දා ඉතින් ඒක දරා ගන්න බෑ ඊට අමතරව රිකෂේ කැනන් එකත් ඉතින් ටිකක් විතර දරුණුයි මල්ටි ටයිට් ඉන්ෆෝස් එක හෑන්ඩල් කරන්න පුළුවන් කුයින්ට අනිවාර්යයෙන්ම ඉතින් කොමාරි ඒ වන් ස්ටාර් එකෙන් ඔන්න ලබා ගන්නවා මෙයාලා ඩිෆෙන්ස් එක මේ අවස්ථාවේදී ඒ කියන තව එක ඩිෆෙන්ස් එකක් ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම සුපිරි වැලියු එකට යන්න පුළුවන් ඊට අමතරව දැන් ඔයාලට පේනවා මේක දැන් 90%යි තියෙන්නේ ඉතින් 90% මං හිතන විදිහට අනිවාර්යයෙන්ම 91%කට හෝ 2%කට විතරක් යන්න පුළුවන් වෙයි කුයින්ට වෝල් එක කරා ගිහිල්ලා ඒකත් බැරුව යන කතන්දරයක් තියෙන කුයින් බිලාන්ස් වල සම්පූර්ණ මේ වෝල් එක බ්‍රේක් කරන ගමන් බයි ඉතින් කොහොමද කෙටානෝගෙන් ඔන්න ලැබිලා තියෙන chance එක එච්චියම e-sports කණ්ඩායමට ඉතින් අපි බලමු තව දුරටත් එච්චියම e-sports කණ්ඩායමට 3 star rate එක යාලගේ තියාගෙන තව එක ඩිෆෙන්ස් එක ලබා ගන්න පුළුවන් වෙයිද කියලා එහෙම ලබා ගත්තොත් මේ වෝ එක සුපිරම ගානේ වෝ එකක් වෙනවයි කියන එක නියතයි ඉතින් එතනින් ඊටල් ටෝම් එකේ වල ද හීලින් ටෝම් එකේ පාව එක තියෙනවා ඒ වගේම ට්‍රුයිට් කියන ෆිසුවල යන කෙලින්ම ස්ප්‍රින්ග් ට්‍රැප් එකෙන් ජීරා තමයි වල බල එක්ක උසල පොලේ ගාපු සිද්ධියක් තියෙන කෙලින්ම ඒ වගේම සුපර් මිනියන්ස්ලා ඉදිරියට වාර්තා කරනවා තවත් ඕවර් ග්‍රෝත් එක ඩබල් ඕවර් ග්‍රෝත් ඇටැක් එකක් ඉන්ටරෙස්ටිං ඒ වගේම යාගේ ආ මේක අවශ්‍ය කරන වැලියු එක අරගෙන ඉදිරියට වාර්තා කරන කතන්දරයක් තියෙනවා ඒ වගේම රූට් රයිස් හෙල්ත් එකත් හොඳ ආකාරයෙන් තාමත් තියෙනවා ඒ වගේම විශේෂම කිංගේ හෙල්ත් එක හොඳට තියෙන එක තමයි වාසිය. හැබැයි කොහමද දැන් කිං එළියට ගියොත් නැවතර කරකොල යව ඇතුළට ගැනීම ඉතාම විශාල ගැටලුවක්. හැබැයි මෙතනදී දැන් කාලය ගැන වරි වෙන්න දෙයක් නැහැ. ප්‍රතිශතය සහ ඉතින් 3 star rate එක දැන් මෙයාලා තියාගන්න ඕනේ. කුයින් අපල එකක් තියෙනවා, ෆ්‍රීස් එකක් තියෙනවා, කිං ඉදිරියට යනවා කෙලින්ම කිං හිටපු විදියටම එළියට යන කතන්දරයක් තියෙන්නේ. ජැන්කෝල්ස රේජ් වල තියෙන, ඒ වගේම සිංගල ආඩ් ඉන්ෆෝ එකක් මෙතන තියෙන්නේ. කුයින්ට පුළුවන් අපල එකක් සමග ඒක හෑන්ඩල් කිරීමට අනිවාර්යයෙන්ම ඒ වගේම රයිට් ඇබිලිටි එක යන්න දෙන්නේ නැහැ. කුයින්ව තියෙනවා කෙලින්ම තවදුරටත් ඉතුරු කරලා දැන් අබිලිටි එකට ඔන්න එංගේජන කෙලින්ම ක්වීන් සිංගල ආරින් ෆෝන එක සමග කිං ඒ පැත්තට ගිහිල්ලා ඉන්නේ ඒ වගේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ මේ ඇටැක් එක රූට් රඩර්ස් සම්පූර්ණ වගේ විනාශයි දැනටමත් මල්ටි ටාගට් ඉන්ෆෝ එකක් තියෙනේ කිං යනවා කෙලින්ම එක්ස්බෝ එක විනාශ කරගෙන යා පැත්තෙන් කෙලින්ම හාලන් ස්කින් එකෙන් ඒ වගේම ක්වීන්ට පුළුවන් වෙයිද ඉතුරු විනාශ කිරීමට මල්ටි ටාගට් ඉන්ෆෝ එක එතනදී ෆ්‍රීස් කරනවා කිං ඇවිල්ලා ඇඩිෂනල් විනාශයක් කරලා දෙනවා පෙකා කෙනෙක් ඉන්නවා ක්වීන් ගෙල් දෙක කැමෙන් කැමෙන් අඩුවන ගිකට් ටෙස්ලාගේ රයිට් එම නම් ඉතාම රිස්කි දානක තියෙන මේ ඇටැක් එකත් මේකත් වන් ස්ට්‍රයික් කරන ජීවිත කතාව මෙවරයි කුයින් එංගේජන ටවුන් වලකට ෆ්‍රෝසන් ආරකවත් නෙමෙයි කුයින්ට ගනලා තියෙන්නේ කුයින්ට බැරි වෙයිද ටවුන් වල විනාශ කරන්න කිං එනවා අය පැත්තෙන් ෆීනික්ස් ඉන්නවාද කිං සමග රයිට් එම නම් ෆීනික්ස් ඉන්නවා ෆීනික්ස් යමිස දෙයක් කරයිද මයින්ස් විශාල ප්‍රමාණයක් එතනින් පොප් වෙනවා ඒ වගේම කිං සහ ෆීනික්ස් අතුල් වෙනවා වේදිකාවට ෆීනික්ස් සහ කිංට පුළුවන් අනිවාර්යම ටවුන් වල විනාශ කරන්න මං හිතන විදියට ෆීනික්ස් අඩුම ගානේ විනාශ කරපන් ටවුන් හෝල් එක මේ අවස්ථාවේදී ෆීනික්ස් වර්සස් ටවුන් හෝල් ගිගා ටෙස්ලා එක පේන විදියට ෆීනික්ස් ජයග්‍රහණය කරනවා හැබැයි රයිට් ටවුන් පොයිසන් එස බ්ලැක් මයින් එස සමග 99 එක 2 star එකක් වෙන්න දෙන්නේ මේක රයිට් එමනම් රයිට් රයිට් ෆීනික්ස් සවයි වෙන කතන්දරයක් තියෙනවා ඒ වගේම 3 star එකට යන කතන්දරයක් තියෙන්නේ මොන මගුලක්ද මෙතනදි සිද්ධ වෙන්නේ අන්තිම තප්පර 15 තියෙන මේ ඇටැක් එක රයිට් එමනම් 3 star එකක් ස්කෝ කරනවා ෆීනික්ස් අවසානයේදී මොකද්ද මේ බෝ එක උණුසුම් වෙනවා අනිවාර්යම බෝ එක හිතපු විදියටම ඉතින් දැන් අපි බලමු එම්පෝරියම් ටයිටන්ස්ලා මේකට දෙන පිළිතුර right the vg alex avila dena vedikara me avasthave eddi ithin wala laloga ganala dena epagama meka 3 star ekak wenno ne thawa ekka fail ekak unoth sampurnama samana ena score ekak kannan degema ekama pratishaten wadi 3 star 2 star ganna mokak kala deyak karanna puluwan naba komari ithin 3 star ekak kirima thama angala guna ithin komari queen ena idirela king ena idirela ice golem kena tank karuna naba komari ice golem ta tank karana kadanthara dena kelima king danadamat එක්ස් බෝ එකෙන් ඒ වගේම ස්කැටර් ෂොට් පාඩලක් කරන ගලිම අයිස් කොලම ලයින් ස්පෙන්සර් මැදෙන් ඩ්‍රොප් කරගත්තා
කෙලිම අපිට කියන්න පුළුවන් මේ ගැවිලා කෙලිම සැප් ලාලෝක කියලා. එහෙම නැතිනම් හීරෝ ඩයිව් ලාලෝක කියලා කියන්න පුළුවන්. වෝල් බේග කෙනෙක් ඉදිරියට වාර්තා කරා වෝල් බේගට මොකක්ද එදෙන සිද්ධ වුනේ කියලා හොයාගන්න බැරුව ගියා. ඒ වගේම වෝල් එක බ්‍රේක් වුණේ නැහැ. ඒකින්ද කිං සම්පූර්ණ එළියට ගිය කතන්දර තියෙන්නේ. කිං මෙතන ස්කැටර් ෂොට් එක පෙනි ඇයි එළියට ගියේ? කිං ඒ කොහෙද ගියේ? වීජී ඇලෙක්ස් ගේ ස්කැටර් ෂොට් එක පෙනි ඒක විනාශ නොකරා. කිං ගියා සම්පූර්ණයම වෙනත් පැත්තකට. කිං ඒ වගේම විනාශනයි පැත්තට ගියේ හේතුවෙන්. ඒ වගේම ස්කැලන් ස්පෙල් එකක් දානවා මෙතනදි එක්ස්පෝගර ටැන්ක් කරන්න. විශේෂම ග්‍රෑන්ඩ් වෝඩන් සර්ජ් එකට ටැන්ක් කරන්න. හැබැයි ග්‍රෑන්ඩ් වෝඩන් සර්ජ් එක රයිට් දැන් ඔන්න ඩිස්ට්‍රැක්ට් වෙනවා. ඉතින් කොහොමද ස්කැල් ෂෝට පැත්තට යනවා කෙලින්ම අපේ රොයල් චැම්පියන්ව රොයල් චැම්පියන් අතර විනාශ කරන එක ලාලෝක දියත් කරනවා ඉදිරියට. ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි එක අපේ ලයිෆ් ජෙම් එක සා ඊට ටෝමේ තියෙන රොයල් චැම්පියන්ගේ හෙස් ෆයිල් එක සා ඔකට පපට් එක තියෙන. ඉතින් කොහොමද කුයින් ගිල්ල තියෙනවා එයාගේ ඇබිලිටි එකට. කුයින් එනමි සීසී එකත් එක්ක එතනින් ඉර වෙනවා අනිවාර්යම. ඒකලාට එක විනාශ කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේම ඉදිරියට වාර්තා කරන බ්ලිම් පැල පුළුවන් ටවුන් එක විනාශ කරන්න. හැබැයි බැලුන්ස් ටික එතනදී විනාශ වෙයි බොහෝ දුරට ටවුන් බ්ලාස්ටර් සමග. ඒ වගේම වයින්ස් විශාල ප්‍රමාණයක් පොප් වෙනවා. ඊට අමතරව HM eSports කන්නම කියන්නේ කෙලිම බේස් බිල්ඩර්ස්ලා. ඉතින් ඒකත් මතකේ තියාගන්න ඕනේ. සුපරම ගානේ බේස් බිල්ඩර්ස්ලා ඉන්න කණ්ඩායමක් බ්‍රසීලියන් කණ්ඩායමක්. ඉතින් කොහොමද කොයින් එකලා රේ විනාශ කළ අවසානයේදී ටෙස්ලා ටවර්ස් පැත්තලයි එන්නේ. බැලුන්ස් කීපයක් ඉදිරියට දියත් යන අන්තිම ෆ්‍රීස් ඩොක් කරගෙන තියෙන්නේ. ග්‍රෑන්ඩ් වෝඩන් පන පොද කෙලින්ම කෙස් ගාගේ හෙල්ත් එකෙන් ඉදිරියෙන් එතන ජීවතුන් අතර ඉන්නවා. කොයින් විනාශ කරනවා මෙයා පැත්තෙන්. තව ඩිෆෙන්ස් එකක්ද මේ අපි දකින්න යන්නේ. ග්‍රෑන්ඩ් වෝඩන් විනාශ කරන සම්පූර්ණ ක්ලෑන් කාස බිල්ඩින් එක. ඒ වගේම බැලුන්ස් එක ඉදිරියට වාර්තා කරනවා. එයා ඩිෆෙන්ස් එකක් තියෙනවා. ටෙස්ලා ටවර් එකක් තියෙනවා. විසර් ටවර් එකක් තියෙනවා. බැලුන්ස් එක කෙමෙන් විනාශ කරනවා එකින් එකට. HDM eSports කන්නාම අවශ්‍ය කරන ඩිෆෙන්ස් එක ලබා ගන්නද යන්නේ. බැලුන්ස් එක ඩ්‍රොප් වෙනවා බලාගෙන ඉන්න අවස්ථාවේදීම අතරතුරදීම ඉදිරියට වාර්තා කරන ග්‍රෑන්ඩ් වෝඩන් පෙට් අවුල් ඉන්නවා. පෙට් අවුල්ට යම්සි දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ ටිකට කෙලිම 91ක් දක්වා මේ ඇටැක් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එයා ඩිෆෙන්ස් එක ස්ප්ලෑෂ් ඩැමේජ් එකක් කරන්නේ නැහැ. හැබැයි විස ටව එක ස්ප්ලෑෂ් ඩැමේජ් එකක් කරන්නේ. ඒ ටිකට රිකෂි ගන්න පැත්තට යනවා ග්‍රෑන්ඩ් වෝඩන්. තප්පර 33 කාලය තියෙන්නේ. වන් ෂොට් විනාශ කරන ග්‍රෑන්ඩ් වෝඩන් ඕනෑම ඩිෆෙන්ස් එකක් ටෙස්ලා ටවර් එක හෝ මොකක් හරි දෙයකින්. හැබැයි කොහම හරි එක ලස්සනම ටැන්ක් කරන සිද්ධියක් තියෙන කෙලිම අපේ පෙට් අවුල් මේ අවස්ථාවේදී. ඉතින් කොහම හරි පෙට් අවුල් විනාශ වෙයිද? විසට් ටවර් එක තාම ටාගට් කරන්නේ නැහැ. ග්‍රෑන්ඩ් වෝඩන් විනාශයි, පෙට් අවුල් විනාශයි. ඉතින් ස්ප්ලෑෂ් ඩැමේජ් එක එතනදී ඔයාලා දැක්කේ. ස්ප්ලෑෂ් ඩැමේජ් එක කියන්නේ වන් ෂොට් එකට විනාශ කරන්න පුළුවන් මල්ටිපල්. ඉතින් ට්‍රූප්ස් එතනදී එක ෂොට් එකකින් විසට් ටවර් එක විනාශ කරන ග්‍රෑන්ඩ් වෝඩන් සබ් පෙට් අවුල් වල 99 එක 2 ස්ටාර් එකයි. ඒ කියන්නේ ස්ටාර්ස් වලින් දැන් කණ්ඩායම් දෙකක සමානයි. හැබැයි ප්‍රතිශතයෙන් ඉදිරියෙන් ඉන්නේ එම්පෝරියම් ටයිටන්ස් කණ්ඩායම. ඉතාමත් ක්ලෝස් වෝ එකක් වෙන්නද යන්නේ මේ වෝ එක. රයිඩින් තරු 7-7 ඒ වගේම HDM eSports කණ්ඩායම ප්‍රතිශතයෙන් ඉදිරියෙන් ඉන්නේ මේ අවස්ථාව වෙනකොට. ඉතින් වැඩි ප්‍රතිශතයකින් ඉතින් ෆිනිෂ් අප් එක දීලා තිබුණා එම්පෝරියම් ටයිටන්ස් කණ්ඩායම. එයාලගේ කලින් ඇටැක් එක 90කින් ඉවරුනේ. ඒක හින්දා HDM eSports කණ්ඩායම ඉදිරියෙන් ඉන්නේ. ඒ වගේම බර්නෝල් සුපර්ම ගානේ වැඩ කරුවේ බර්නෝල් කියන්නේ. ඉතින් කියන්න දෙයක් නැහැ. ඔයාලා දන්නවා බර්නෝල් කියන කවුද කියලා මුළු ලෝකෙම දන්නවා. ඉතින් කොහොමරි බර්නෝල්ට දෙන බෙදලා එක මේක ජොබ් එකයි. ඉතින් සම්පූර්ණ මේක 3 ස්ටාර් එකක් කිරීම. ඒ වගේම කුයින් චාර්ජ් එක මේ දියත් කරන්නේ කෙලිම ටවුන් හෝල්ඩර් ෆ්‍රෝසන් ආලෝකස ඉන්විසිබිලිටි බයල් එකත් සමග. ඒ වගේම යාගා වෝල් බේගස් 3 දෙනෙක් ඉන්නවා. ස්ටයිලිෂ් 3 ස්ටාර් එකට යවිලා තියෙන බර්නෝල් මේ අවස්ථාවේදී ලාලෝ එකක්. ඉතින් කුයින් චාර්ජ් ලාලෝ කියලා හඳුනනට පුළුවන්. කිං යනවා කෙලිම දකුණු අත පැත්තට රයිට් එමන. ඒ දෙකට කුයින් එන්ට වෙන්න යන්නේ කෙලිම ටවුන් හෝල් එක තියෙන කම්පාර්ට්මන්ට් එකට. ඉතින් කොහොමද ටවුන් හෝල් එක තියෙන කම්පාර්ට්මන්ට් ඇතුල් වීමේ තියෙන වාසිය තමයි ටවුන් හෝල් එක විනාශ කරන්න පුළුවන් අවාසිය තමයි. එනවි සීසි ගෙදරට එනවා. එනවි සීසි ගැල් කරන ඩිකට මොනෝලිත් එක බොහෝ දුරට වදයක් වෙන්න පුළුවන්. ඉතින් රේජ් කරනවා වෝල් බ්‍රේක් අට් සමගම කුයින් බයි වගේම. ඉතින් රේජ් එකට ඉතින් ප්ලේස් වෙන ලස්සනටම හීලර්ස් ලාවයි. ඉතින් ඔන්න එනවා එලියට කෙලිම සීසි එක පොයිසන් ඩ්‍රොප් කරනවා කෙලිම බර්නෝල් සුපිරිම ටොප් නොච් කුයින් චාර්ජ් එකන බර්නෝල් කියන්නේ. ඉතින් එයා දන්න ලස්සම කුයින හැල් කරන්න අවස්ථාවේදී වගේම ආචර්ස්ලා එන්නේ කෙලින්ම මී මැස්සන්සේ ආචර්ස්ලා ලක්ෂ ගානක් ඉතර එනවා. ඊට අමතරව කෙලින්ම ඔන්න එනවා විචර්ස්ලා. කලිනුත් කෙලින්ම විචර්ස්ලා වදයක් වුණා අනිවාර්යයෙන්ම. ඉතින් අපේ ලියෝගේ ඇටැක් එකට. ඊට අමතරව මේ විචර්ස්ලා ක්ලෑන් කාසල් ප්ලේස් කරන කතන්දරේ පටන් ගත්ත කෙලින්ම නාවි කණ්ඩායමයි. නාවි කණ්ඩායම මේ පටන් ගත්ත කතන්දර තමයි. ඉතින් ගොඩක් අය අදගෙන යන්නේ. වගේම එයාලා පටන් ගන්නෙත් අමුතු මාදලේ කතන්දරයක්. ඉතින් කොහොමරි ඉදිරියට යන රොයල් චැම්පියන් එතනදී ග්‍රෑන්ඩ් වෝඩන් ඇබිලිටි කවර් අප් වෙනවා ලස්සනටම. අපේ ලියෝගේ ඇටැක් එකට ඉතාමත් සමානයි. රොයල් චැම්පියන්ව ඩ්‍රොප් කරේ ගලිම ග්‍රෑන්ඩ් වෝඩන් සමගයි. ඒ වගේම ලාලෝ එකට ග්‍රෑන්ඩ් වෝඩන් ආරක්ෂාවක් එතනදී සප්ලයි වෙන්නේ නැත. ලාවා හවුන් ටැන්ක් කරනවා ලාවා පප්ස්ලා සමග. රොයල් චැම්පියන් ඇබිලිටි එකට ගියා රේජ් කරා එයාවත්. ඊට අමතරව කුයින් තාමත් වැලුවක් ගන්නවා මැද්දෙන් ස්කැටර් ෂොට් එක ටාගට් වෙයි කුයින්ට බොහෝ දුරට. හැබැයි හීලස්ලා රේජ් එක ඇතුලේ ඉන්න හේතුවෙන් එයාට යම්සි දෙයක් කරන්න පුළුවන්. අද හීලස්ලා කෙස් ගාග හෙල්ත් එකෙන් ඉන්නේ. ඉතින් ඔයාලා පේනවා කෙලිම කෙස් ගාග හෙල්ත් එකෙන් ඉන්න හීලස්ලාව. ඉතින් කොහොමරි ඉදිරියට යන මිනියන්ස්ලා මේ පැත්තෙන් වැලුවක් ගන්නවා. ඒ වගේම බැලුන්ස් එකේ පැත්තෙන් වැලුවක් ගන්නවා. රයිට් එකම එක 3 ස්ටාර් එකක්.
ඒ වගේ මේ ස්පෝර්ට්ස් කණ්ඩායම කියන්නේ ඉතින් තවදුරටත් පීනන සක් කරනවා එම්පෝරියම් ටයිටන්ස් කණ්ඩායම වන් ස්ටයිගර් ස්කෝ කරලත් ඉතින් එනවා කියන්නේ ආයේ උඩට සුපිරිම ගණේ ඉතින් වැඩකරුවන්ම තමයි ඉතින් කොහොමද මේ ස්පෝර්ට්ස් කණ්ඩායම මේ බනෝල්ගේ මේ ත්‍රි ස්ටයිගර්ට එම්පෝරියම් ටයිටන්ස්ලා ත්‍රි ස්ටයිගර්ගෙන් පිළිතුරු දෙයිද කියන එක දැන් අපි බලමු Right, Rocky Bull ඇල දෙන වේදිකාවට මේ අවස්ථාවේදී ඩ්‍රැගන් ඇටැක් එකක් රගෙන ඒ වගේම Rocky Bull මොන ඇටැක් එකක් රගෙන ආවත් මෙතන 3 ස්ටාර්ස් ස්කෝ කරන්න ඕනේ යම් කිසි ඩිෆෙන්සිව් බලපොරොත්තුවකට යෑමට නම් ඉතින් කොමාරි අපේ ක්වීන් චාර්ජ් එක ජාන්ටාරෝ ගත්ත එක්ක දියත් කරනවා එතනදී මිනි ක්වීන් චාර්ජ් එක කියලා කියන්න පුළුවන් ඒ සයිඩෙන් ඒ වගේම ග්‍රැමෝනා බෙරේඩර කාරප් කරන කෙලිම බ්ලිම්ප් එක වේලාසන වැඩි කියලා මට හිතෙනවා බ්ලිම්ප් එක දියත් කරා හැබැයි ඩබල් ක්ලෝන් ඩටැක් එකක් හින්දා ඉතින් ඇත්තට ලොකු කතන්දරයක් නෑ ඉතින් කොහමරි ඔන්න බ්ලිම්ප් එකේ ඒ ග්‍රැමෝනා බෙරේඩර ගැතෙන අවසන් වෙනවා ඒ වගේම රයිටම නම් ක්ලෝන් කරන බැලන්ස් ටික හැබැයි කොහමරි ටවුන් වල විනාශ වෙන්නේ නෑ බැලන්ස් වලින් රයිට් බැලන්ස් වලින් විනාශ වෙන්නේ නෑ ටවුන් වල ඒ වගේම ක්ලෝන්ස් බැලන්ස් ටික එතනදී නාස්ති වුණා කියලා මට හිතන්නේ හිතෙන්නේම සම්පූර්ණයෙන්ම ඒ වගේම ෆ්‍රීස් කරන ඩ්‍රැගන්ස් ලාට හරි chance ලබා දෙන ටවුන් වල විනාශ කරන්න ඒ වගේම බලාපොරොත්තු වෙච්ච තරම් එතන විනාශ සිද්ධ වුණේ නෑ බේස් එකේ ටවුන් වල තමයි විනාශ වෙලා නෑ රයිට් එක නම් මොකද්ද මේ සිද්ධ වෙන්නේ ටවුන් හෝල් එක විනාශ නැත රොයල් චැම්පියන් ඩ්‍රොප් කරා අනිවාර්යම රයිට් ඔන්න හිතුවා රොයල් චැම්පියන් ඩ්‍රොප් කරනවා ටවුන් විනාශ කරන්න පුළුවන් වෙයි අනිවාර්යම ඒ වගේම රොයල් චැම්පියන් දෙන හොක් රයිඩර් පපඩ සයිස් ෆයිල් එක ඒක ඇතනේ ඔන් කරා කියන්නේ සම්පූර්ණයෙන්ම ටවුන් බ්ලාස්ට් එකකින් එතන විශාල ඩැමේජස් සිද්ධ වෙනවා ටවුන් පොයිසන් නේ ඩැමේජස් සිද්ධ වෙනවා රොයල් චැම්පියන් ට ඒ දෙකේ කිං යාපැත්තෙන් එතන බැලුවක් අරගෙන ටිකට ක්වීන් විනාශ සම්පූර්ණයෙන්ම කිං හෙල්ත් එකන යම් තා දුරකට හොඳින් තියෙනවා ඒකම ඊළඟට උත්සාහ කරනවා එතන බැලුවක් ගන්න හැබැයි එයා ඩිෆෙන්ස් එක කියනවා ඒ සෙල්ලම අපිත් එක්ක හරියන්නේ නැහැ කියලා ඒ වගේම පේන විදියට Rocky Bull වැස්සායිදී කෙලින්ම ඉතින් ඩිෆෙන්ස් එකක් දීලා HCME ස්පෝර්ට්ස් කණ්ඩායමට තබ්බ දුරට පුෂ් එකක් දෙන කතන්දරයක් තියෙන්නේ. ඉතින් කොමාරි අපේ HCME ස්පෝර්ට්ස් කණ්ඩායම අවශ්‍ය කරේ ඩිෆෙන්සස් දෙකයි යාලගේ වන් ස්ලයිඩර් කම්පන්සේට් වෙන විදියට හැබැයි කොමාරි මෙතනදී අපේ එම්පෝරියම් ටයිටන්ස් කණ්ඩායම කියනවා. ඉතින් ඩිෆෙන්සස් දෙකක් නෙමෙයි තව ඩිෆෙන්ස් එකක් තියාගන්න. ප්ලීස් තව ඩිෆෙන්ස් එකක් ගන්නයි කියලා ඉතාමත් දුක්බරයි. හැබැයි කොමාරි උණුසුම් දුකයි උනාට අනිවාර්යම උණුසුම් කියන්න පුළුවන් ඉතින් කොමාරි Rocky Bull ගේ ආමි එක එකින් එකට ඩ්‍රොප් වෙයි සුපර් බාබෙන්ස්ලා දෙන්නේ කින්නවා කරන්න දෙයක් නැහැ ඉතින් ප්‍රතිශතය හරි ගන්න යාලා ඩ්‍රොප් කරන්න සිද්ධ වෙනවා ඉතින් යාලා ඩ්‍රොප් කළා ගෝල් ස්ටෝරේජ් විනාශ කරන්න උත්සාහ කරේ හැබැයි එතන විශාඩ ඩිෆෙන්සර් ස්ටෝගයක් 75යි දැනට 76ක් 7ක් දක්වා විතර යන්න පුළුවන් වෙයි ඒ වගේම ඉතින් මේ ක්‍රීඩකයා දැන් දන්න හොඳ ආකාරම මේ ප්‍රතිශතයට යන්නේ ඇයි කිව්වොත් ඉතින් ඉවර් සීමෙන් ඉතින් ඇටැකින් කට් නොවී කේන්ති ගිහිල්ලා ඉතින් මොකාකාර දෙයක් වෙනසක් සිද්ධ වුණොත් ඉතින් එතනදී එක ප්‍රතිශතයකින් හරි මේ වුණොත් ඉතින් පාඩුව එයාලට ඉතින් ඒක අවසානයේදී රැඳිලා ඉඳලා 78ක් දක්වා ඒක අරගෙන ආවේ. Right then Celine Yeo ඇවිල්ලා තියෙන වේදිකාවට Celine වල බලන් 3 ස්ටාර් එකක් කරලා කෙලින්ම යාලේ කනම ජැක් ගණක් කරලා අරගෙන යෑමට මේ ඇටැක් එකෙන්ම. ඉතින් කොබලේ නායක Celine Yeo ඉතින් අන්තිමටම අපි මෙයාගේ බලපු ඇටැක් එකේ වෝ එකේ 98ක 2 ස්ටාර් ස්කෝ කරේ වෝගල් මෙල ජැක් ගන්න කරා මම මතක විදියට ඉතින් අපි බලමු අද දවසේ මොකද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් කොහොමද ක්වීන් ඉදර වාර්තා කරන කතන්දරයක් තියෙන්නේ ෆ්‍රෝසන් නැරෝ එක ඒ වගේම ක්වීන් චාර්ජ් එකක් රයිට් ඉන්ටරෙස්ටිං ක්වීන් චාර්ජ් ලාලෝ එකක් ඒ වගේම මේ පරණ ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගැම්ම මේ නැවතරක් එන කතන්දරයක්ද තියෙන්නේ එනවා ඉදිරියේදී හැබැයි මම හිතුවට මෙච්චර වේලාසනෙන් එයි කියලා. ඉතින් කොහොමද රේජ් කරනවා කියලින්ම ක්වීන් බා ඒ වගේම අයන මේ කිංග විනාශ කරන්න පුළුවන් ග්‍රැමෝඩ සැචෝ විනාශ කරන්න පුළුවන් වෝල් බෙගස් සා තුන් දෙනෙක් ඉන්නවා ඉන් ඉදිරියට ඊගල් ආර සයිඩ් එකට කොයින දියත් කරයිද නෑ මේ පැත්තෙන් දියත් කරන කතන්දරයක් තියෙන ඇතුළට මෙන්න මේ එයා ඩිෆෙන්ස් එක පැත්තෙන් ඇතුළට ඒ වගේම ක්ලෑන් කාසල් එක කවයට ඔන්න ප්ලේස් වෙනවා කොයින්වා ඉතින් ඔන්න එනවා ආචර්ස්ලා විශාල ප්‍රමාණයක් විචර්ස්ලා දෙන්නේ මං හිතන විදියට විචර්ස්ලා තමයි මෙදා පාරක් දෙන්නේ ඉතින් කොහොමරි විචර්ස්ලා හෙඩ් හන්ටර්ස්ලා රයිට් විචර්ස්ලා නෑ කෙලින්ම ආචර්ස්ලා සහ හෙඩ් හන්ටර්ස්ලා එන්නේ ඒක දන්නවාද සෙලිනෝ ඒකද එලියෙන් ඩීල් කරගත්තේ ලස්සනටම ඉතින් කොහමරි කිංව දියත් කරන්න යන එතනින් ඇතුළට ෆනල් එකක් දානවා ලස්සන මෙතන සුපර් වාවේරියන්ස්ලාගෙන් ඒ ටිකට කෙලින්ම ෆ්ලෙම් ෆ්ලිං එක මෙයා පැත්තෙන් බැලුවක් ගන්නවා ක්වීන් එන්ට වෙන්න යන එක්ස් බෝක පැත්තට Apprentice Warden කෙනෙකුත් දීලා තියෙනවා කෙලින්ම Celine Yeo එයාගේ ක්වීන්ට එතනින් තවදුරටත් ඇඩිෂනල් වැලුවක් ගන්න බැලුවා ක්වීන් ඇතුළේ ලස්සන Apprentice Warden එතන වැලුවක් අරගෙන දෙනවා ඒ ටිකට කෙලින්ම ජම්ප් එක ගන්න යන කිං කිංට පුළුවන් මල්ටි ආචර් එක විනාශ කරන්න බොහෝ දුරට මෙන්න මේ මල්ටි ටාගට් ඉන්ෆෝ එකත් විනාශ කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඒකත් සමග ඒ ටිකට Grand Warden සමග Royal Champion දියත් කරනවා එයා පැත්තෙන් ඉතින් කොහමරි ඇටැක්ස් තුනක කෙලින්ම Grand Warden Royal Champion එකයි එන්ට උනේ වේදිකාවල හැබැයි මෙදා පාර රේ ජෙම් එක සහ කෙලින්ම අපේ ඇටර්නල් ටෝම් මේ භාවිතා කරන්නේ රොයල් චැම්පියන්ලා ඇබිලිටි එකට ඇබිලිටි එක අපි බැලුවා තෝකරට පපට් එකේ සයිස්ට් ෆයිල් එක ඒ වගේම ටවුන් හෝල් එක පැත්තට දැන් කට්ටිය දියත් වෙන්නේ ඒ වගේම ලාලෝ පෝෂන් එකක් තියෙනවා ලාලෝ පෝෂන් එකක් කියන්නත් බෑ බැලුන්ස් වෙන 20 ගානක විතර ප්‍රමාණයක ඉතින් ඒ 20 ගානම ඉතින් ඒ පැත්තෙන් ඩ්‍රොප් කරන කතන්දරයක් තියෙන්නේ
ඒ වගේම මැදෙන් කෝයිගෙන් විනාශ සිද්ධ වෙනවා ස්කැලන්ස් බෙල්ලක් දාන කෙලිම මොනෝලිත් එක දෙනින් කන්ට්‍රෝල් කිරීමට කුයින් ඉන්න සුපර්ම හොඳම හෙල්ත් එකෙන් සුපර් මිනිස් සමේ පැත්තෙන් බැලුවක් ගන්නවා ඒ වගේම නායක සෙලීනියෝ මෙයා සායිදී ත්‍රී ස්ටාර් එකක් ස්කෝ කරන්නයි යන්නේ කතා කරන්න දෙයක් නැහැ ලියෝගෙන් සිද්ධ වෙච්ච වන් ස්ටාර් එකට ඉතින් ලස්සන රිප්ලයි එකක් දෙන්නේ සම්පූර්ණයෙන්ම ඉතුරු කණ්ඩායම ක්‍රීඩකින් ටික ඉතින් මේකට තමයි වාරම ටීම් වර්ක් කියලා කියන්නේ ඒ වගේම දැන් අපි බලමු එම්පෝරියම් ටයිටන්ස්ලා මේකට දෙන පිළිතුර ඉතින් පිළිතුර කියලා කිව්වාට මෙතනදී පිළිතුර අපි බලන්න යන්නේ සාම්ප්‍රදායික ලෙසයි මොකද කියනවා එච්.එම්. ස්පෝර්ට්ස් කනම ධර්ම ජයග්‍රහණය කරලා තියෙන්නේ මේ වෝ එක කතා කරන්න දෙයක් නැහැ 9.13 ස්කෝ එක ඉතින් මෙයාලා පුළුවන් වාරම තරු 12 දක්වා දියත් වෙමලයි අන්තිම ලැයකේ 3 ස්ටාර් කරොත් ඒ වගේම අන්තිම ලැයකේ ගොඩක් ඉන්ට්‍රස්ටි මොකද කිව්වොත් ඉතින් මෙතනදී ඔයාලා පේනවා ලියෝ තමයි 1 ස්ටාර් ස්කෝ කරේ කෙලින්ම එච්.එම්. ස්පෝර්ට්ස් කනම එකම 1 ස්ටාර් ස්කෝ කරපු කීඩකයා ඒ වගේම දැන් මෙයාලා ඇටැක් කරන්න තියෙන අවසාන බේස් එක ඇදෙන ලියෝගේ බේස් එක තමයි ඒ කියන්නේ ලියෝ ඉතින් නැති කරත් ලියෝමයි ඉතින් පටන් ගත්තත් මේ කතන්දර ලියෝමයි ඒ වගේම අවසන් කරන්නත් යන්නේ ලියෝමයි ඉන්ට්‍රස්ටිං අනිවාර්යම ඉතාම දුක්බර වංශාග මෙතන සිද්ධ වුණේ මම හිතුවේ ජීවිත කතාව මෙවරයි කියලා හැබැයි කොහමද ඉතින් ඔයාලට පේනවා එයාලගේ ඉතුරු ටීම් එකම සම්පූර්ණ 3 ස්ටාර් පිට 3 ස්ටාර් ස්කෝ කරලා ඉතින් එයාල කණ්ඩායම උඩට ගෙනාපු කතන්දරයක් තියෙන ඉතින් කොහරේ ඔසේයිඩ් එන්නේ අවසාන ඇටැක් එකට හොඳ ක්‍රීඩකයෙක් ඔසේයිඩ් කියන්නේ ඉතින් අපි බලමු ෆිනිෂින් ඇටැක් එක කොහොමද කියලා රයිට් එකම සුපර්විසර් තුන් දෙනෙක් සහ සාමාන්‍ය විච් කෙනෙක් ගනනලා තියෙන හાર્ඩ් මෝඩ් එකට ඉතින් අපි බලමු හાર્ඩ් මෝඩ් එකට මේ ඇටැක් එක හරියයිද කියලා ඒ වගේම සුපර්විසර්ස්ලා භාවිත කරේ නැත්නම් ටවුන් ඔෆ් 15 දවස්වල එයාලා ඉතාමත් හිමින් ක්‍රියාත්මක වෙන හින්දායි හැබැයි කොමාරි ඉතින් දැන් වෙනකොට ඒක වෙනස්සලා තියෙන පුළුවන් ටවුන් ඔෆ් 16 වලට මොකද විචස්ලාට අලුත් ලෙවල්ස් ලැබිලා තියෙනවා එයාලා ගොඩක් පවර්ෆුල් දැන් සාමාන්‍ය විචස්ලාට ලෙවල් එක ලැබෙනකොට සුපර් විචස්ලා නිකම්ම පවර්ෆුල් වෙනවා ඉතින් කොමාරි ඉදිරියට යන ග්‍රෑන්ඩ් මෝඩ් එතන බැලුවක් ගන්නට කියලා ෆ්ලේම් ෆ්‍රිගර් ඩ්‍රොප් කරන එයා පැත්තෙන් ටෙස්ලා ටවර්ස් දෙකක් පොප් වුණා ඒ දෙක හැන්ඩල් කරන්න පුළුවන් ඊට අමතරව ඊග ලාඩර් එක බොහෝ දුරට විනාශ කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා ඒ දෙකට මොනෝලිත් එක කන්ට්‍රෝල් කරන කැලිම ෆ්‍රීස් එකකින් ඔසේයිඩ් ග්‍රෑන්ඩ් මෝඩ් එකේ හෙල්ත් එක හොඳටම අඩුලා තියෙන මොනෝලිත් විනාශ නැහැ තාමත් ග්‍රෑන්ඩ් මෝඩ් විනාශ වෙලා ආයෙද මේ අසයි තාත් ෆ්‍රීස් එක ඩ්‍රොප් කරන සිද්ධ වෙනවා රයිට් එමන ස්කෙලඩන්ස්ලා පිට පිට ඩිස්ට්‍රැක්ට් කරනවා සම්පූර්ණයෙන් මෙතනදී බැලුන් එක ඩ්‍රොප් කරනවා දැනට පොඩ්ඩක් විතර ඩිස්ට්‍රැක්ට් කරනවා අපේ මොනෝලිත් එක හැබැයි කොහමරි ග්‍රෑන්ඩ් මෝඩර් නැවතවරක් ඇටැක් කරනවා මොනෝලිත් එක ග්‍රෑන්ඩ් මෝඩර් උත්සාහ කරනවා මොනෝලිත් විනාශ කරන්න මොනෝලිත් විනාශ කරන්න උත්සාහ කරන ග්‍රෑන්ඩ් මෝඩර් දෙන්න අතර සටනින් ජයග්‍රහණය කරන්න කියලා ග්‍රෑන්ඩ් මෝඩර් එක දෙන හීලස්ලා ඊට පොහෙ දෙන ඉතින් කොහමරි ඔන්න විචස්ලා ඩ්‍රොප් කරනවා හරියටම විනාඩිය තප්පර 55ක් විතරලා තියෙනකොට ඒ කියන්නේ සාමාන්‍ය විනාඩියක විතර ෆනලින් ප්‍රොසෙස් එකක් යනදි ගත්තේ ආ කාලය. ඒකලාට එන්ගේජ් කරන කෙලිම ෆ්ලේම් ෆ්ලින්ග් එක දකුණු අත පැත්තෙන් ඩ්‍රොප් කරන කෙලිම ජයන්ට් කෙනෙක් සමග විච් කෙනෙක් සාමාන්‍ය විච් කෙනෙක් ඒ වගේම මේ සාමාන්‍ය විච්ගේ ජීවිත ආදාම ඉවරයි යතනි වන් ෂොට් එක විනාශ වුණා. ඉතින් කුයින් ඉදිරිය වාර්තා කරනවා ක්ලීන් අප් එකේ පැත්තෙන් කරලා දෙන්නයි ඉතින් අපේ විච් එතනින් ඩ්‍රොප් කරේ. හැබැයි විච් අසාර්ථකයි. ඒ වගේම කුයින් නෙමෙයි එතන වාර්තා කරලා දෙන්නේ කිං වාර්තා කරලා දෙන්නේ. කිං යන අපේ ඩේට ජයන්ට් ගොන්ලඩ් එක ජම්ප් එක ප්ලේස් කරලා දෙනවා. කිංටත් පුළුවන් සමහරකට ජම්ප් එක ගැනීමට. රේජ් කරන සම්පූර්ණ ට්‍රූප්ස් එක ටවුන් වල විනාශ කරන්න ඕන අනිවාර්යම ක්වීන් ක්ලෑන් කාසබිලින විනාශ කරන මේ ආසයිදි ක්වීන් විචස්ලා සුපර් විචස්ලා එලියට දාන්නේ අනිවාර්යම ඉතින් අපේ බිග් බොයිස්ලාව බිග් බොයිස්ලා කියන්නේ සුපර්ම ගන්නේ ටැන්කින් යුනිට් එකක් කියලා කියන්න පුළුවන් ලොකු ස්කෙලටන්ස්ලා ටවුන් වල විනාශ කරන ලස්සනම ආසයිදි සුපර් විචස්ලා සහ ක්වීන් අතින් ඒ වගේම ෆ්ලේම් ෆ්ලින්ග් එකේ ගැබද තමත් බලයක් ගන්නවා කිං විනාශ කරන එතනදී බොම් ටාල් එක විනාශ කරලා ෆීනික්ස් ආදලා දෙන ෆීනික්ස් උසා කරන කෙලිම ටෙස්ලා ටාල් එක විනාශ කිරීමට රේජ් කරන තවදුරටත් එයාගේ ට්‍රූප්ස් ටික ඒ වගේම ග්‍රෑන්ඩ් වෝඩන් එතන විනාශයි ෆ්‍රීස් කරන කැලිම මල්ටි ලැටින් ෆෝන එක රයිට් ටමන පේන දේ මේක ඩිෆෙන්ස් එකක් වෙන්නයි යන්නේ මට හිතන විදියට තවත් එක්ස්ට්‍රා ජම්ප් එකක් දෙනවා හැබැයි කොමාරි ක්වීන්සා එකම එක සුපර් විච් කෙනා ඊට සුපර් විච් විනාශ කරන අය පැත්තෙන් රොයල් චැම්පියන් අබිලිටි එක ගන්න ඔටෝමැටිකලි ස්කැටර් ෂොට් ප්‍රාරයට මූණ දීලා ක්වීන් අබිලිටි එක තියෙනවා ඒකෙන් වැලුවක් ගන්න පුළුවන් ඒ වගේම ඉතුරු තියෙන්නේ ඩිෆෙන්සස් ඉතාමත් සුළු ප්‍රමාණයක් ක්වීන්ට හෑන්ඩල් කරන්න පුළුවන් මං හිතන දේ ඒ කියන්නේ 3 ස්ලයිඩ් යෑමට පුළුවන් මේ බොහෝ දුරට ඉතින් රයිට් කුයින හීල් කරනවා හීලර්ස්ලා එයා සුයිප් එකව දෙයක් කරනවා කුයින් බැටල් බිල්ලාට් එක දෙන විනාශ කරන්නයි සරසෙන්නේ ස්කැටර් ෂොට් එක ලංකට්ට යන්න පුළුවන් ඒ වගේම ස්පිරිට් ෆොක්ස් ෆිනිෂ් කරනවා ගැලිම ස්කැටර් ෂොට් එක සුපර්ම ගානේ මූව් ස්පිරිට් ෆොක්ස් එදෙනි කරේ එක්ස්බෝ එක විනාශ කරලා කියන කුයින්ට ජම්ප් එක ගන්න පුළුවන් එළියට දියත් එන්න එතකොට එනමි රොයල් චැම්පියන් විනාශ කරන්න පුළුවන් එයා ඩිෆෙන්ස් එක විනාශ කරලා රයිට් එමනම් රයිට් ඉතින් කාලය මම බැලුවේ නැහැ කාලය සම්පූර්ණ මෙවරයි 93ක ඉතින් ටයිම් ෆේල් කතන්දරෙම තමයි මම කියලා පටන් ගත්තේ ටවුන් 15 වල මේක කරන්නේ නැහැ කියලා ඉතින් ඒ වගේම ටයිම් ෆේල් එක එතනදි සිද්ධ වුණා ඉතින් කොමාරි අන්තිම ඇටැක් එක ඉතින් හොඳ උත්සාහයක් කියලා කියන්න පුළුවන් ඒ වගේම ඉතින් මම අනිවාර්යම ලියෝ මෙතනදි වන් ස්ටාර් එකක් කරත් ලියෝට අනිවාර්යයෙන් ෂවුට් අවුට් එකක් දෙනවා
මොකද කියනවනම් ඒ වගේ ඇටැක්ස් උත්සාහ කිරීම තමයි ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකේ ඉතාමත් වැදගත්. නාවික කණ්ඩායම වෝස් කව කරන්න යන හැමෝම වගේ නාවික කණ්ඩායම මේ වගේ කරන හිඳයි. නාවික කණ්ඩායම සීරෝ ස්ටයිගස් කෝ කරා. මෑත කාලේ නේද ක්ලවුස් ඒ උනත් හැමෝම යන්නේ යාලගේ වෝස් බලන්න අනිවාර්යයෙන්ම යාලා ඒ වගේ ස්ටන්ට් එකක් කරන හේතු වෙනුයි. මොකද ක්ලෑෂ් ඔෆ් ක්ලෑන්ස් ගේම් එකේ තියෙන ඕනේ ඒ වගේ දේවල් තමයි. ඉතින් මෙයාලා අපිට දෙන්නෙත් ඉතින් ඒ වගේම දේවල් තමයි. ඒ වගේම මේ වෝ එකෙන් ඒ අනිවාර්යයෙන්ම මම උපරිම ආශාවෙන් ලැබුවා. ඉතින් ඔයාලා ෆන් එකක් ගත්තාද? කමෙන්ට්ස් වලින් ඔයාලට කියන්න පුළුවන්. ඒ වගේම ඉතින් subscribe කරන්න නැතිනම් ඒකත් ඔයාලට cover up කරන්න පුළුවන්. ඒ වගේම video එකට like එකක් දාලා තවදුරටත් අපේ channel එකට support එකක් දීමට පුළුවන්. right එමනම් තවත් හොඳ video එකකින් ළඟදීම අපි හමු වෙමු.